ලා එකට අයිෝන් කියලා ආදරෙන් පිළිගන්නවා අපි කතා කර කරන්නේ පස්වනි පාඩම්මාලාව දහයවසරේ ගිනම් කරන සමී කරන කියන එක. එතෙන්දි අපි මුලදි කතාකරා ගිෙනම් කරන කොටස් දෙක් කතා කර ඇතින් ොඩා පැහැල ලෙස හැම කරුණුම් අපි කතා කර අපිට දැන් අද තියෙන කාරණාවමකත්ද හිමිකම වෙනස් වන අවස්ථා බලන්න. ම වෙනස් වෙන අවස්ථා අප අ කලිමීඩියකේදි කරන්න යම් කි වල ගච්චිපතේ තිබ්බ ගන්න දෙනුවක් කරගෙන එක සමීකරනයට දැම්ම එතකොට යාල දැක්කා හිමිකම කියන එක යම් යම් කිසිවලෙසේ වැඩිය වුනාා අඩ වනාා අන්න ඒ කාරණාව තමයි අපි කතා කරන එහෙනම් ව්‍යාපාරයක සිත්ත වෙන යම් කිසි ගනු දෙනුුවලින් මෙන්න මෙයාගේ හිමිකමට බලපෑමක් වෙන අන්න ඒ වෙන අවස්ථා තමයි අපි දැම්ිතන කතා කරන්න බලමු හිමිකම් වෙනස්වෙන බලපාන අවස්ථා මනවාද කියලා අමතර ප්‍රාක්්ධනයක් යෙදය අමතර ප්‍රාක්ධනයක් යෙදවීම මගේ ඒ කියන්නේ ඒ කියන්නේ මොකද දැම් ව්‍යාපරය පවත්තාගෙන යන්න හිතන්න ක්ෂ දෙක්කින් පටන් ගෙන පවත්වාගෙන නවා ිකදවසක්ගේ හිල්ලා මයාලඟ තියෙන තවරපියා පනස් දාහක් මෙයා මතර ප්‍රාක්තනය කලෙස ව්‍යාපාරයටයොදන එහෙනම් වත්කමත් වැඩියන පනස්දාහකින් මෙයාට ලැබි යුතු හිමිකමත් වැඩියන පනස්දාකින් ඒක දේනීකව කරම් ගැනිලි ගැනිලි කියන්නේ ව්‍යාපාරය අයිතිකරුවා විසින් ව්‍යාපාරයෙන් මුදල් හෝ වෙනත් බාණ්ඩ ලබා ගන්න එකට කියනවා ගැනිල් ලක් කියලා මොක ඇද අයිතිකාරයයා විසින් ව්‍යාපාරය සතු මුදල් හෝ වත්කම. බාණ්ඩයක් ලබා ගැනීම කියවා ගැනි කර අප ව්‍යාපරු පෞද්ගලක ප්‍රයෝජන රුපියල් පන්දාහක් වටිනා බහන්්ඩ ලබා ගැනීම හිට පස්සේ තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රපිය දහදාහක් ව්‍යාපාරෙන් ලබා ගැනීමන්න ඒ වගේ වට කියනවා ගැනල් ලක් කියලා හිට පස ආදායම් යම් කිසි ආදායමක් ලැබුහම් කොහොම දෙක හිමිකට පලපාන්න ආදායම් වැඩි ලැබීමෙන් වත්කම වැඩිවිෙන වත්කම් කියනෙක වැඩුවෙනවා එ වත්කම් වැඩ වෙනග අනිවාරෙන් ඒ අයිතිවෙන්නේ වත්කම් කියනක හිමිකාරයාට එන හිමිකම වැඩි වෙනවා ට පස්සේ වියද. වියදමක් කිරීම් මගින් ව්‍යාපාරය සතු වත්කම් අඩුවෙනෝ එහමනත් තම් මුදල් අඩුුවෙන. එතකොට මකදන්න හිමිකාරයාට ලැබිය යුතු වත්කම් ප්‍රමාණය අඩුුවෙනවාන එහනම් ඒක අනිවාරයෙන් හිමිකම අඩුුවෙනවා මයි. මෙන්න මේ කාරණ හතර තමයි හිමිකම වෙනස්ස එන්න බලපාන්නේ. ඔන්න කියපු කාරමුක්ත එක්ක හරි එන අපි බලමු අපි නිකං එතම හිමිකම ගණනය කරන ආර පෝඩක් බලුමුද වර අච්ිපොතෙ දලා තියෙනවා ඒවගේ උදාහරණයක් කරගෙන හිිම ගනය කරන්නේ කොහොමති කියලත් අපි බලමු අපි අච්චිපතේ තියන උදාහරණයක් මිනිතිසුනක්ම ග මුද හරි ඒේකම අපිකම් මෙන්න තියෙනවා. බිණුරගේ ව්‍යාපාරය වර්ශයට තොරදුරගීපයක්ත් තියෙනවා ප්‍රාක්්ධනී ති එකයි එක දින රෙන ආරම්භක ප්‍රාර්ථනය තුන් ලක්ෂ පණ සට දස් පන්සීයයි වර්ශය වියදම් කරලා තියෙන එක ලක්ෂීසිට දස්තුන් සීයක් ආදායම් තියෙන දෙලක්ෂ පණසත්‍රදා සයිසේ විස්සක්. හට අයිතිකරු යද මුදල් තින හත්තන්ඳ පලූ මේ ප්‍රක්්ධන්නේ ගණනය කරගන්නන්නේ කොහොමද කියලා අවසාන දිනට එනොත්තා වර්ෂය අවසානයට ප්‍රාක්තායි එකයික ප්‍රාක්ධන කියද පන්නලක් තුන් ලක්ෂ පනසට දස් පන්සේ හල් ටස ආදායම ශේ තුළ ආදයම් ලැිල තින දෙලක්ෂ පනසතරදා සයිසය විස්සක් හෙන ආදායම් වැඩවීම මොකක් ආදයමක් ලැබීම හිමිකම් වැඩිෙන්න්න බලපාන හැ එකතුවෙන මේ එකට ඊට පස්සේ අතරේ ප්‍රක්ගනය යොද වද හිමකම් වැඩිය වන හැත්ත පන්දත්තකතු වෙලාහලක්ෂසුව අටදදාසකකි වික් විදිහරතිය ඊට පසේ වර්ශය තුළ විය දම ක්ෂිසිියට දස් තුන්සීයක් තියන එහෙනම් වියදම්මගින් වෙන්නේ හිමිකම අඩුවෙන එක අඩු කරපාම පලක්ෂ පනස් නම දස අටස විසක් දෙදස් විස්සේ දොලා හිතිස් එක දිනට මෙයාට තියෙන. එහෙනම් හිතන්න හිමිකම වැඩිවෙලා තියෙනවා මුලින් තිබ බතුන් ලක්ෂ පණස්සටදස් පන්සිීයේ අවසානි පන්ලක්ෂ පනස් නමද අටසේ විස්සක් තියෙනවා එනම් හිමිකම වැඩිවෙලා තියෙනවා ඔන්න ඔහොම තමයි හිමිකම ගණනය කරන්නේ අපි බල ෝ ඔයාලගේ අච්චිපතේ තියෙන පලවෙනි ක්‍රියාකාර්කම එක නෙක් කරන්නේ. කොහමද කියලා අපි බලු ස්රම් ගාන කියවගමු ජයන්තගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාස්සයේ සිදු වූ ගනතයෙන් ගිෙනු කරන සමීකරනයට බලපා ඇතිහාකාරය පහත දැක්ේ මේකද අපිට තියෙන්නේ මේ වගේ ගනුදිනටිකත්දීල සමීකරණයට දාන්න නෙවෙයි සමීකරණයට දාළේ ගනදනුටි කල න්න තියෙන් එකල්ල සි මෙන්න මේඉදිර වෙදාගෙන තියෙනවා වත්කම් සමාන හිමිකම් දන වගකීම් වත්කම් බෙද්දිලා තියෙනවා මෝටර් රත බාණ්ඩතගේ න ගැතියෝ මුදල් කියර ඊට පසේ හිමිකම වගකීම් විදිර තියෙන අ හිමියෝ ඇ ඉස්සරම් බලමු අපි හතරයි එක දිනට ශේෂය මොට රතර ලක්ෂ පහයි බාණ්ඩ තෝගේ ලක්ෂ දෙකයි මුදල් ලක්ෂ දෙකයි හිමිකම ලක්ෂ හතයි නහිමියෝ ලක්ෂ දෙකක් විදිරි තමයි ආරම්භක ශේෂය තියෙන් අපි මෙ මේ ගණු දෙනු එකම් එක බලමු මොකක්ද මේ ගණුදෙන කියලා හරි අං එක හතරයි තුන මකදම මෙතරන වෙලා දය කියම් මුදල් කියනවත්කම් වැඩිවෙලා තියෙනවා ලක්ෂ තුනක් මුදල් කියනවත්කම ලක්ෂ තුනක් වැඩියලා ඒ වගේම හිමිකම කියන එකත් ලක්ෂ තුනකින් වැඩියලා එන හිමිකම බල වැඩිවන්න බලපාන හතුනවාද අමතර ප්‍රාග්ධානයක් යෙදවීම ආදායම් ලැබීම අන්න ඒ වගේ දේව හරි එහෙනම් මෙත මුදලඋත් වැඩිලා තියෙන ක්ෂ තුනක් හිමිකම ක්ෂ තුනකින් වැඩිලා තියෙන මෙත ගනිුදරමක්ද හිමිකරු අමතර පක්ධනයක් ව්‍යාප රපයා ලක්ෂ තුනක අමත ප්‍රාක්තනයක් ව්‍යපාරයටය දීම් එකයි ව්‍යාරේ මුදල් වත්කමත්තර ලා හිමිකමත් වැඩිලා තියෙන හත රයි පහ ඒක බලමුරි ලක්ෂයක් වැඩිවෙලා තියෙන බාන්්ඩවල ඒ වගේම නයි හිමියෝ කියනෙක් කනත් ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා එන බා්ඩ තෝගේ වැඩිවිලා අවත්කම් වැඩි වෙලා එෙන මෙයා බාන්්ඩ තෝගයක් මිලදී ගෙන තියෙනවා බාන්්ඩ එකතුකර ගෙන යනවයාාර ඒත්ෙක් නයි හිමියි න හිමෝකෙන් අපි අපි නය වෙලා ල අපි කවධහරියායටට ගවෙලා ඉවරගරන්න ඕනනි නය ඒයාත් ෙඩ ලති එහම් මේ ගනුති වෙලාති රුපියල් ලක්ෂය බාඩ ොගයක් නයියට ලබා ගැනීම හරි දෙවිනි එකත් හරි. ඉටසේ හතරයි අට බලන්න මුදල් කියනෙක පනස්දහක් අඩු වෙලා නයි හිමියෝ කියෙ එකත් පනස් දාහක් අඩ වෙලා එ තව සරලයි නයිහිමි අන්න රුපියල් පනස් දාහක මුදලක් ගෙවීම. කටන අහිමියන්ට ජියවන්තිප ක්ෂ දෙකක් සොරි ලක්ෂ තුනා ඒකෙන් පනස් දක්ගෙවලා තියෙනවා මුදල්ල ලිෙන මුදලුත් අඩුවෙලා ේසි හිටි පස්සේ බලමු හතරයි දහය මොකක් වෙන්න පුළුවන්ද මේ ගනුදිනු මුදලුත් අඩුවෙලා තියෙනවා ඒ වගේම හිමිකම දහදාගින් අඩු ලදින සමාවෙන්න ම ගා හරි කියවෙන හ මාසේ තුළ ද අයිකර මුදල් ගැනලි සික් සිදු කරලාන්නන්නේ ේතුදි යිකර දල් ගණදුරු කිසිලා සිද්ධ කරලා නෑ හරි මෙන්න මේ දාහදා මොකක් එන්න පුළුවන් ගැනිලිිය අරම් නැත්තම් මේක ගැනල් ලක් නෙවෙේ එහෙනම් හිමිකම අඩුුවන්න බලපාන්සාධක ගැනිලි වියදම් ඒ වගේ දෙව එහෙනම් මේක අතරයි දහයර අපිරි ගන්නනපුළුවන් කඩකාමර කුලි රුපියල් දහ දාහක්ගෙවීම ඇයි මුදල් කියන කඩුවෙලා එහෙනම් ඒක අඩු ච්චාම කියන්නේ වියදමක් එතැන වියද විච්ච හම ලාබේ අඩුුවෙනවාකෙන් ලාබේ අඩුවෙනවා කියන්නේ වියද වැඩුවයෙන් ලාබ අඩුවනවා ලාබේ අඩුවන ගැන මිකම අඩුවනවා. එහම් රුපියල් දාහදායක කඩකුලි හෝ වෙනත් වියදමක් දැරීම ටසේ හතරයි එකොල් හැබලන්න බාණ්ඩ තොග කියනෙ අඩුව ලාතින හැට දාහක් නයි ගැතියෝ වැඩි ලතින ලක්‍ෂයයක් හිමිකම් වැඩි ලතින හතලස්දාාවක්. එහෙන එ බාරුපියල් හැටදාහක බාණ්ඩ තොගයක් නයට රපල් ලක්ෂයකට විකිනීම. ලාබේ හතුලිස්දාහි ඒකයි මේ ලාබේ හිමිකමට එකතු වෙලා තියන්නේ. එන රුපියල් හැට දාහක බා්ඩ තෝගයා රුපියල් ලක්ෂයකට නයට විකිනීමයි එතතුක හට දාක් බාන්න තොගේෙන් අඩ වෙලා තියෙනවා නයි ගැතියෝ කියන අපිට මුදල් ගන්න තියෙනයි වැඩිලා තින ක්ෂයක් ඒත් එක්කම හිමිකම හතුලිස් දාහීම් වැඩි තිනේ කන ලාබය ඊට පස්සෙවන හතරයි දාාත. ෝට ර ක්ෂ දෙක් වැඩ වෙලා තියෙනවා හිමිකම ලක්ෂ දෙකක් වැඩිවෙලා තියනවා. එහෙනම් ඒක මොකක් වෙන්න පුළුවන්ද එහෙනම් අයිතිකරු විසින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා මෝටර් රථයක් ව්‍යාපාරයට එදවීම අමතර ප්‍රාක්ධනයක් වගේම තමයිත්හයි ඊට පස්සේ හතරයි දාහනමයෙන් බාණ්ඩල රපියල් විසාහක්කඩුවලා තිය හිමිමව තිසි දහකඩුලා තිය හෙ ඒ මොක් වන්න බල හිමි මඩුවන ලපානදේවල් විය දම් සහ ගැනිලී එහෙනම් රුපියල් විසිදාහක් වටනා බාණ්ඩ තොගේයක් අයිතකරුසින් පෞද්ගලි ප්‍රයෝජනයට ගැනීම එතකට බා්ඩ තොගයක් සිදාහ කඩුවෙලා තිෙනවා හෙමිකමත් අඩුවෙනවා ඒවසමු හතරයි විසිතුන අයි ගැතියෝඩවෙලා තිනරප විසිදාහක් මුදල් වැඩිල තිනරපිය විසිදාක් එහෙන අයි ගැතිවෝ අපිට ලැබන්න තියන අයි තියනටි ෙන යි ගැතවක හ ැබ යුතුදේවලින් අපට එයාගෙන් නයක් ැබිලා දෙන. එ එයා අඩුවෙන්න්න ඕනේ ඒවාගේ අපි මුදල් කියනක වැඩිලදන. තැන් හිතන්න කෙනෙකින් අපිට නයක් ලබාගන්න තියෙන සිරිපාලකින් ය පින නයිදපම පිලාච්චුවර දාගන ලාච්චුවේ තියන මුදල් ප්‍රමාණය වැඩුවවෙනවා මුදල් කියනවත්කම වැඩවෙනවා. පිට එයාගෙන් තවත් ගන්න තියෙනහතලිස්දාාක් යනිහිතන්නක සම්පූර්මතටයා විසිදාහක් දෙනවා එනගේහතලස්දාාක් නෙේ අවසාන්ග වලිඉරගරනව විසිදහක් විදාහක් දීපපු නිසා යාඩුවයවා. ඊටම හතරයි විසිහට බාණ්ඩ තොගේ පන්දාහක් කඩුවෙලා තියනවා මිකමත් පන්දාහක් කඩුලාදන. මේක තවත් බා්ඩ ගැනිලි විදිහයට ගන්න පුළුවන්ද. ැහැ මොකද මෙතන විසාාහක් බා්ඩ අරන්තියනවන මෙයා මුදලුත් ගන්න එහෙන මොකක් වියයුතුද ප හිතන්න ලුව මේ බාණ්ඩ තොගේ විනාස වෙලා තියෙන ්‍රුපියල් පන්දාහ කටන බා්ඩ තොගයක් විනාසවීම මේ හතරයි විසි හට කියන ගනදිනට ගන්න පුළුවන් එක් හරි එකක් හරි බාණ්ඩ කියනක රුපියල් පන්දහකින් අඩුවෙන විනාසසිච්ච එහ කොදම හිමිකම අඩුවන් ඇයි වත්කමක් මේ බාණ්ඩ තොගේ කියන වත්කමක් වත්කම් අඩුවීම හිමිකම අඩුවීමට බලපාන අපඒ එක පැහැදිි කර ගිෙනුම් කරන හැඳින්වීමේ දීත් ඉස්සර මේ කලින් මීඩියෝලත්ම පැහැදිි කර එනම් මෙතන පතරයි විසි අට ගැනු දෙෙනුව විල්ලා බාරුපියල් පන්ඳහක් වටිනා බාණ්ඩ තොගයක් විනාසෙවීම කියලා ගන්න පුළුව එතකොට හිමිකමත් අඩු රධදින පැළ පඳහාමත තොග බාණ්ඩ ගැනිිල ඉදිර ගැන්බෑ මතුන සිදහකුත් තියෙනවා ඒක නිසා හරි හතරයිතිහ බලමු හිමිකම ඩිරාතියෙනව පනස්දාහක් යි හිමියෝ අඩු වෙලා තියවා පනස්ථාව බැරෑරුම් ප්‍රශ්නයක් එතනක් විය හැකිද බල් උග සමාලකනේ මෙහා පැත්ික ගන්නු දෙනනුවක්වත් නෑ හිමිකම වැඩියලා එහෙනම් ආමතරා ප්‍රාග්ධනයක් යොදවන්න ඕනි නැත්තම් ආදායමක් එන්නනඕ න හිමිය අඩුුවෙන්න්නවා ගැන අපි ගෙවන්න තියෙනකටිය අපි සම්කිිසි මුදල කයාලට ගෙවල ඉවර කරන්න ඕනිට්ටි එහෙනම් එයාලත් අඩු වෙලාතින කිය ඒ මුදලා පිය විලා තියනවා ේද හරි එහනම් ඒක ගනදිනුව තමයි අයිතිකරු පෞද්ගලික මුදලින් ුපියාල් පනස්ථාවක් නයි හිමියන්න්න ගෙවීම ඇතවරට අහිමිය ඩ න එක හරි එන අයිතිකර පද් කලක මුලින් ගේවවාන කොහොම හිිකම් වැඩුවන්නේ ගෙ තන්න පුළුවන්ර ඒ යිතිකරු පෞද් කලික මුදලින් ගවෙලති නතවර අයිතිකාරයා ව්‍යාපාරයක්ක් යන අයිතිකරුවගෙන් වන්නුස්වාධීනය එකක. එහනම් ව්‍යාපාරයක් නෙවේමයා පෞද්ගලික මුදලින් ගවලති ඒක ව්‍යාපාරයට බල පානවද නෑ. බලපාල තියෙන්නේ ඇයි පෞද් කලික දෙලින්ගේවල තියන්නේ එම් වෙලා තියෙන්නේ මේ හරේ එතුකට පනස් දහක් වැඩියවුණේ ඇයි ව්‍යාපාරෙන් ගැවිය යුතුව තිබූ පනස් දාහක් තමයි මේ අයිතිකර පෞද්ගලම්ලි එන ව්‍යපාරයේ සපත් පිටට යනවා දන. එන ව්‍යාපාරයේ වත්කම් පිටතට යනවද නෑ එහනම් ඒවත්කම් ඉතුරුයි කියන්නේ වත්කම් වැඩිවීමක් වෙලා තියෙනවා එහනම් මේගේ හිමිකම වැඩියනු. ඒමත් නැත්නම්. ඔ මෙ මෙතන අතර ප්‍රාක්්ධනය කෙදහ සමානත් වෙන්න පුළුවන්රි තේරවානයකකත් දෙෙනම් හතරයිතිහ දින අයිතිකරු පෞද්ගක රුපියල් පනස්දකන් පෞද්කරික මුදලින් නයි හිමියෝගේ ශ්‍රේෂයක් ගෙවා නිවර කිරීම. හරි ඔන්න විවිදිහට ඉතාමත් ලේසි සමීකරණ කියන පාඩම පි සරව කතා කරක් කොටස් තුනක් යටතේ මහිතනය එක ගොඩාක් පැහැදිරුවෙන් නැති කියලා ර හ ්‍ර ව් කරන්න ොද ේර සීය කවදදානයදන්න පුළුවන් තකර ල හිර ස බ ැතිනිසා වීඩිය හොඳනම් සබස්්‍රයි් කරලා වාර්රන්තියා ගන්න ඩු පාඩුවක් මොක්කෝ තියෙනනම් කමෙන්ට් ඇත්තාන්න පරිස මගේ දටලා න්න නැවත නැවත මේ බලන්න තොර ලට ලොකු අබෝධයක් ගන්න පුල මොම තවවා මොලිකමදේ ගිනුම්රනේ ගිනම් කරන සමී කරනවා. හරි එහෙන අපි ඊළඟට කතා කරම අප අදිත්ත සටහන්යා ගැන ඊළඟ පාඩමේදී. එහනම් ඇතකම් මම ගෙහලා එන්න ඔයාලසිලුදනාව තෙරුවන් සරණයි.